අපේ රටේ මුළු සමස්ත ක්‍රමයම කුණු වෙලා තියෙද්දි මිනිස්සු එක තුවාලයක් අල්ලගෙන මේ වෙනකොට දඟලනවා. ඒ තුවාලේ මොකද්ද කියලා උංගල දන්නව ඇති. මේ වෙනකොටත් මේ සමාජ මාධ්‍ය ගිනි අරගෙන තියෙන්නේ, ලැබු ගින්නකට අහු වෙලා තියෙන්නේ සමාජ මාධ්‍ය උඩ ඉඳන් පල්ලෙහාට යනකොටම මේ කාන්තාවන් දෙදෙනෙක් සහ මේ ස්වාමීන් වහන්සේ නමක් මේක කාමරයක ඇතුළේ ඉඳලා මේ පිරිසක් අල්ලගෙන මේ එකම ගාල කෝට්ටියක් වෙලා තියෙනවා මේ වෙනකොට සමාජ මාධ්‍ය. ඇත්තරම දැන් මම මේ වීඩියෝ එක කරන්න කලින් පොඩ්ඩක් මේ ස්ක්‍රිප්ට් එක ලියාගෙන මේ කතා කරන්නේ මොනවද කියලා පොඩ්ඩක් ලියාගෙන චුට්ටක් බලාගෙන තමයි මේ වීඩියෝ එක කරන්නේ. මේ වීඩියෝ නම් කරන්නේ එහෙම නෙමෙයි, මේ ඇත්තරම මේ මම මේක කරන්න හේතුනේ මේ හදවත මේ දැවි යනවා මේ මේව දැක්කහම. ඇත්තරම මේ අපේ ආගම මේ විනාශ වෙන්නේ, උතුම් වූ බෞද්ධ දර්ශනය, උතුම් වූ තේරවාදී බුදුදහම මේ විනාශ වෙන්නේ මේ වැඩවලින්. මොකද මේවට ඇත්තරම මේ මිට කලින් පීවර ගන්න තිබ්බා ලංකාවේ බෞද්ධ කටයුතු අමාත්‍යාංශයට, ඒ වගේම සංස්කෘතික දෙපාර්තමේන්තුවට, මේ වගේ ආයතනවලට මේවට පීවරගත යුතු ආයතනවලට මේවට පීවර ගන්න තිබ්බා. ඉතින් එහෙම පීවර නොගැනීමේ ප්‍රතිඵලය තමයි මේ මිනිස්සු නීති අතර අරගෙන මේ හාමුදුරන්ගේ සිවුරු ගලෝල මේ කාන්තාවන්ගෙනුත් ඇදුම් කාන්තාවන්ගේ ඇදුම් ගලවල මේ මිනිස්සු අන්තිමට නීති අතර ගන්නවා. ඉතින් මේක බරපතල තත්ත්වයක්. ඇත්තටම මේ හිතා ගන්න බෑ මේ මේ වෙනාගම් වල කට්ටිය මේවා දැකලා අදෝ මාර්ගෙන් hina වෙන්නේ. ඇත්තටම මේ හරි කනගාටුයි. මොකද මමත් බෞද්ධයෙක්. අපේ බෞද්ධ පොඩි කාලේ ඉඳන් මේ දහම් පාසල් ගිහිල්ලා බෞද්ධ මේ පරිසරයක බෞද්ධ පවුලක හැටි වැදුණු මිනිසෙක් හැටියට මේ විදිහට මම කතා කරන්නේ. මොකද අපිට දැන් මේ වෙනකොට ලංකාවේ අපි දකිනවා අලි ඇතුන් ලංකාවෙන් වඳ වෙලා යනවා. දවසක් ගානේ මල්ලි මැරනවා. ඉතින් අපේ දරුවන්ට අලියේ ලොකු වෙලා මේ ඒ ලොකු වෙන පරපුරට මේ අලි අලියේ දැක ගන්න ඉතුරු වෙයිද නැහැ. ඒ වගේම මේ තව උරුදු 20කින් වගේ ලංකාවේ උපදින දරු බෙට්ට අලියේ දැක ගන්න ලැබෙයිද නැහැ. ඒ වගේම තව අවුරුදු 30කින් වගේ ඉපදින ළමයෙක්ට බුදුදහම ඉතුරු වෙයිද දන්නේ නැහැ මේ යන විදිහට. ඉතින් හරිම සෝචනීය තත්ත්වයක් තියෙන්නේ. මේක න හොයන්න, මේවා හොයන්න, මේ 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 වගේ මේ හම්බ කරගන්න, මේ වගේ දේවල් කරන්නම මහාන වෙන ස්වාමින් වහන්සේලා මේ බුදුදහමෙන් බෞද්ධ මේ ශාසනයෙන් පන්නා දමන්න, බෞද්ධ ශාසනයෙන් පන්නා දමන්න අපි ආදරෙන් ඉල්ලා සිටිනවා. මේවට ඉඩ තියන්න එපා. අපිට මේ අපිව අන්‍යාගමිකයන් ඉදිරි අපිව ලැජ්ජාවට පත් කරන්න එපා. මහානායක හාමුදුරන්ගෙන් මේ මේවට නීතිය ක්‍රියාත්මක කර යුතු ආයතන වලින් අපි ඉල්ලා සිටිනවා. අපි කැමති නෑ මේවා කතා කරන්න. මොකද මේ දැන් මම දැක මේ නතාෂාගේ ප්‍රශ්නෙට මේ ගොඩක් කට්ටිය ඇහුවා, ඇයි උඹ මොකුත් මේ ගැන කතා කරන්නේ නැත්තේ කියලා. ඒව ගැන කතා කරන්න මම කැමති නෑ. මොකද මේ ඒව කියන්න ඕන දේවල් නෙමෙයි. රටේ මෙච්චර ප්‍රශ්න තියෙනවා. රටේ මිනිස්සුන්ගෙන් බාගට භාගයක්ම තුන් වේල කන්න නැහැ. සමහරු එක වේලයි දවසට කන්නේ. ළමයි තුන් හතර දෙනෙක් ඉන්න පවුලක ඈත ගම්වල තෝරාගත්ත ළමයි දෙන්නේ තමයි ඉස්කෝලේ යවන්නේ. ඒ ළමයි ඉස්කෝලේ යවන්න විදියක් නැහැ. ඒ තරමටම මිනිස්සු ආර්ථික ප්‍රශ්න වලින් මිරිකලා තියෙන්නේ. මට තව සැකයක් තියෙනවා. මොකද මේවා මේ එළියට ගේන්නෙම මේ අපේ තියෙන පොදු ප්‍රශ්න යටපත් කරන්නද කියලා. මොකද බහුතරයන් මිනිස්සු මේ කුණු රසයට ආසයි. කුණු රසය විඳින්න ආසයි. ලංකාවේ YouTube එකෙන් ට්‍රෙන්ඩින් වෙන වීඩියෝස් බලන්න. එක්ක ගෑනුන්ගේ හෙළුව, එක්ක මිත්‍යාව, එක්ක කොහේවත් නැති ආත භූත වීඩියෝ. ඔය වගේ දේවල් තමයි ලංකාවේ ට්‍රෙන්ඩින් වෙන්නේ. ඉතින් මේ මිනිස්සු මේ අර කතාවත් මේ යන්නේ Facebook එකේ මේ මේ අර මේ හොඳ බණක් කියන හාමුදුරන්ගේ වීඩියෝස් වලට වඩා මේ දුස්සීල මේ භික්ෂුවගේ මේ මොකක් හරි වීඩියෝ එකට මේ views වැඩි කියලා ඒක ඇත්ත. නමුත් මේ වෙනකොට යුරෝපේ, ඇමරිකාවේ ඒ විද්‍යාඥයන් අපේ දහම ගැන සොයා බලනවා, අපේ භාවනා ක්‍රම ගැන, අපේ තියෙන මේ මේ බෞද්ධ දර්ශනය ඒගොල්ලෝ අධ්‍යයනය කරනවා. ඒගොල්ලෝ ඒක වැළඳ ගන්නවා. ඔබලා දකින්නේ නැති මේ අර කොහෙද පන්සලක ඇවිල්ලා ඒ සුද්දෙක් ඇවිල්ලා මේ මේ සුද්දෙක් නෙමෙයි ජර්මන් ජාතිකයෙක්ද කොහෙද ඇවිල්ලා ඒ
අවුකන පිළිමේ ගාව අවුකන පිළිමේ කොහෙද මේ 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 භාවනා කරනවා. ඒ වගේ විශාල පිරිසක් ඉන්නවා නකල්සවල ඉන්නවා මේ මනාලේ නකල්ස ඒ මේ කැලවල ඇවිල්ලා භාවනා කරනවා. විදේශගත ඉංජිනේරුවන් විදේශ ඉංජිනේරුවන් ඒ වගේ හොඳ කට්ටිය ඇවිල්ලා මේ දර්ශනේ වැළඳ ගන්නවා. කරුණාකර මේක ආරක්ෂා කරන්න. කියන්න දෙයක් නැහැ. හරි වේදනාවෙන් කතා කරන්නේ. මේව දකිනකොට දී හාමුදුරනේ මුස්ලිම් ජාතිකයන් කතෝලික අපේ ආදරණීය මිතුරන් අපි කොහොමද මේ මිනිසුන්ගේ ඉස්සරහට කියලා කතා කරන්නේ. හරි කනකාටුයි. හරි වේදනාවෙන් කතා කරන්නේ. රටේ පුරවැසියෙක් විදියට. ස්වාමීන් වහන්සේලාට ලිංගිකව එකතු වෙන්න ඕන නම් හරි සිවුරු අතහැරලා ඒකට යන්න පුළුවන්. සිවුරු අතාරන ඕනේ ගොඩක් කට්ටිය සිවුරු අතාරනවා. ඒක ඒ ගැන අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මිනිසුන්ගේ ආශාවන් හැඟීම් අපි හැමෝටම තියෙනවා. මේ කාපිකම් අපි මෙහෙම කතා කරන්න අපිට අපිටත් අපි මේ අපි බෝධිසත්වයෝ නෙමෙයි. විවාහ වෙන කලින් අපිත් ප්‍රේම සම්බන්ධතා දෙක තුන පවත්වපු පුද්ගලයන්. මේ හාමුදුරන්ට බයින ඔක්කෝම මේ භාවනා කරන හතර පොහෙට සිල් ගන්න එහෙම කට්ටිය නෙමෙයි. පන්සිල් පද පහවත් රැක ගන්න බැරි කට්ටිය තමයි ස්වාමීන් වහන්සේලාට බයින. ඒක ඇත්ත. නමුත් මේකේ නැවතීමක් තියෙන්න ඕන. දෙකල එක ස්වාමීන් වහන්සේ නමක් ජපානයේ මේ ඉඳගෙන මේ ඒ අර වැඩක් කළා. ඒකේ උණුසුම පහව යන කලින් මේ එකක් එනවා. දැන් මට ආපු ආරංචි අනුව ඇත්තද නැද්ද දන්නේ නැහැ. මොකද ඒ හා ස්වාමීන් වහන්සේ කොහෙද පන්සලක ඉඳලා ඔය බොම්බියේ පැත්තේ ඒ පන්සලෙන් එළවල එළෙව්වලු. ඊට පස්සේ වෙන තැනක හිටියලු වෙන තැනක ඉඳිද්දලු ඔය වැඩේ උනේ. ඔය ගෑනු දෙන්නා මේ ඔය කාන්තාවන් දෙදෙනා මේ මුදලට මේ තමන්ගේ ශරීර විකුණන ගැහනු දෙන්නෙල්ලු. එතකොට ඔය වීඩියෝ කරලා ඒක දාපු එතන ප්‍රචණ්ඩකාරී හැසුරුණ කට්ටිය අත්තරංගුර ගත්තලු. ඒගොල්ලන්ට හැපදුන්නලු. ඒ අත්තරංගුර ගත්ත ගමන් මේ උසාවිට දාපු ගමන් හැපදුන්නලු. කාන්තාවන් දෙදෙනාටත් මම හිතන්නේ රුපියල් පොඩි ගානක දඩියන්නේ ඔය ගහන්නේ. එහෙම මේ පොඩි ගානක දඩයක් ගහලා මේ හැපදුන්නලු. ඔහොම නිවුස් ටිකක් ආවා. අපි දන්නේ නැහැ. මම නම් දන්නේ නැහැ මේක ඇත්ත නැද්ද. මට මේ ආව ලූ ගැල තමයි ඔක්කොම කියන්න වෙන්නේ. මේව නවතින්නේ කොහෙන්ද? මේවට තනිකර වග කියන්න ඕනේ. මේවට මේ විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ආයතන. මං කියන්නේ දැන් ලංකාවේ වනජීවි අපරාධයක් වෙනවා නම් ලංකාවේ මොකක් හරි මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධයක් වෙනවා නම් ලංකාවේ මොකක් හරි ළමාපචාරයක් වෙනවා නම් අපිට කෝල් කරලා කියන්න පුළුවන් නම්බර්ස් තියෙනවා. ස්වාමින් වහන්සේලාගේ වෙන වැරදි කියන්න අපිට නම්බරයක් දෙන්න. එතකොට මේ නම්බරයට කෝල් කරලා කිව්වම මේ ස්වාමින් වහන්සේ සල්ලි එකතු කරනවා. මේ ස්වාමින් වහන්සේ මේ මිනිසුන්ගෙන් මෙහෙම කරනවා. මේ කාන්තාවන්නේ ඇසුරු පවත්නවා. මේ ස්වාමින් වහන්සේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මේක අපේ දහමට බුදුදහමට බෞද්ධ දර්ශනයට නිගාවක් අපහාසයක්. මේකට පියවර ගන්න කියලා අපිට කෝල් කරලා කිව්වම එහෙම කිව්වම මේ දැන් අල්ලස් එකට මේ කෝල් කරලා කියන්නේ ඔය අල්ලස් ගන්නවා කියලා රජින් නිලධාරීන් සහ අනිත් කට්ටිය. ඉතින් එහෙම ගුවම ඇවිල්ලා පරීක්ෂණ කරන ආයතනය පිටවන්න. ඒක ගැන බලන්න. ඉතින් මේක තේරෙන්නේ නැහැ මේ මේ මොකද්ද මේ මේකට මේ හරි වේදනාවෙන් කතා කරන්නේ. මේ රටේ ආගමට ආදරය කරන මේ වේදනාත්මක බෞද්ධයෝ මේ රටේ ඉන්නවා. ඒගොල්ලෝ කැමති නැහැ මේ 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 දේවල් දකින්න. ඒගොල්ලෝ කැමති නැහැ නතාෂාට මම පෞද්ගලිකව නතාෂාට ඒ වගේම සේපාල මේ ඒ කියපු කතාවට ඒවට මම දැඩිව විරුද්ධයි. හරි දැඩිව විරුද්ධයි. රාජපක්ෂලටත් විරුද්ධයි. මොකද රාජපක්ෂල තමයි මේ ආගම හැමතිස්සෙම පාවිච්චි කරන්න තමන්ගේ බලයට එන්න ඒ කාලෙදම. ඉතින් මේකට බෞද්ධ දර්ශනයට මදනෑ අතසී ක්ලාක් මහත්තයා කියලා තිනවා මේ 2050 මේ වෙද්දී ඉතුරු වෙන්නේ ලෝකේ බෞද්ධ දර්ශනය විතරයි කියලා. මන් දන්නේ 2040 වෙද්දී ලංකාවේ බුද්ධාගම ඉතුරු වෙන්නේ නැහැ. මෙහෙම යද්දි මේ අපිට අහන්න දකින්න ලැබෙන්නේ ඔබ බලන්න ලංකාවේ පත්තරයක්
නිවුසයක් ගත්තොත් ස්වාමින් වහන්සේ කෙනෙක් නමක් අනිවාර්යයෙන්ම කියනවා ලංකාවේ උසාවියක ගරු අධිකරණයක මේ ස්වාමින් වහන්සේලට විරුද්ධව විභාග වෙන නඩුවක් නැති උසාවියක් නැති තරම් ඒ වගේ හැම මේ උසාවියකම ස්වාමින් වහන්සේලට විරුද්ධව නඩු විභාග වෙනවා හරිම කනගාටුයි ඉතින් මොකද දැනෙමක හොයින් ඉවරයිද කියලා මේ වීඩියෝ එක බලන කට්ටියගේ අදාස කමෙන්ට් එකක් දාන එච්චරයි මට නම් කියන්න තියෙන්නේ ජය වේවා।